අනේ මේ වැරදිලාවත් උඹලා පයින් පාරක්කෝ ගන්න වාස මෙයා කරන්නේ මෙයාලගේ තම කොටසෙම සුදුසු තැනක් බලලා නිවාස තැනක් බලලා පින් යාව දැන් නිදාස් කරන තමයි යන්නේ. හරි හරි ගමන් නේද? මම අස්සෝ බලාගෙන ඈ. දැන් එපා. බලා පෙරලාගෙන දුවන්න එහෙම දඟලන්න එපා. මට සුගර් මන තියුන් ටික බලා. නෑ බය වෙනවා ඊට පස්සේ ඔක්කොටම වැඩි. නෑ හදුවයි අපි කරයි. මල්ලි ඔය ටික කපන්න මොකක් හරි ගේන්නද? උඩු උඩු පීයක් තමයි ඕනි බා. මේ පී අය මහ පී දිනවා මේ. පී ගෙනාද? බා වරන. ඔච්චර ගාගින්ද? හරි හරි. ඒ පියා වරේ. කාටද කතා කරේ? මම ඔළුව දානවා ආයෙ කරන්න තවත් පටල ගන්න. ඔව් පටල බලන්න. මේ තද කරගන්නද අයියා? එපා උන් දෙවියන්. වරෙන් කරගන්න. කාර්ද? අනේ වැරදිලාවත් උඹලා පයින් පාරක්කෝ ගන්න වාස කියලා බයයි පිස්සු මේ මුරුකු බෝතල කරේ මොකද තියෙන්නේ ඒ මුරුකු බෝතලක් තියනවද දීපල්ලා නැත්තම් අර ප්ලාස්ටික් බාද මට එක නෙයි මූඩියක් තියෙන කලගෙඩියක් ගෙනින්ක ඔළුව දිහා බලාගෙන ඉඳපන් ඔළුව අන්න රේට යනවා දැන් අයින් ඉපන ඔළුව ආවා ටෝච් එක වල හරි හරි සුබ මල්ලි ෆෝන් එක මේක නෑ අනේ මගේ ෆෝන් එක මම දාලා ආවා ඔව් හා එලා කපන්නේ මම හොඳයි මොලට ආයෙ මතක් කරන වැරදිලා පයින් හොටේ පටලව ගන්න ආයෙ උඩ කරනවා ඒක තමයි ඒ අර යන්න වෙන ආයෙ යන්න බෑනේ තුවල් ලන අර ඉස්සර ඉඳලා තියෙන ගොළු බෙල්ලෙක් කියන අපි මේකට පොඩ්ඩ සේප් එක ගත්තා හා ගොළු බෙල්ලෙක් ඉඳලා තියෙන කියන අපි හිතුවේ බඩවැල් කිය පැත්තටවත් එන්නේ නැහැ ඌ ග්‍රවුන්ඩ් එකේ වත් නැහැ ඌ දුවල යන්න උඹ අර කෝ බෝතලේ මල්ලි බෝතලේ හරි මොකරි ගෙන දෙන්න මම ගොඩක් කාලාට මේ වගේ තැනක මේ හදිර උඹ පැත්තකට යන් උඹ ඉස්සරහට එන්නවා මල්ලි ඒ කොල්ලා කොල්ලා මෙහෙම දියන්නද? ඔව්.
ඕක ගෙදර අරගෙන නෑ ඉතින් බලන්න බැරි අම්මා එනකෝ අම්මට උඩු අර දාලා දෙක නේ බා ඔව් දැලේක දැලි පේන්නේ ඇවිල්ලා නෑ එලි පොඩ බලන්න ගියලා හරි හරි අයියා නැට්ටින් ඔත් ගහයි විෂකෝෂ දෙක තියෙන තැන මෙතන මේ වෙන්නේ නෑ විසකෝස් දෙක මේ මෙතන මේ වෙලාව මේ වෙලාවට හැපුණොත් එන් විස යනවා වැඩි එක මොකද මගේ අත් දෙකෙන් මෙයාගේ විසකෝස් දෙක තෙරපිලා තියෙනවා ඒ තෙරපුණාට පස්සේ තවත් අර ප්‍රෙෂර් එක වැඩි වෙන දා තුලින් සිලින්ඩර් එක ගන්න දේ ජීවිතේ නයි කල්ලා නෑ අල්ලවන්න ගහන්න ඕනේ නෑ එපා එහෙම අතට ගන්න වැංගේ කිසි විසක් නෑ මම බයෙන්ද මේ ඌට තුවාලයක් බුවාලයක් නෑ අදාලින්න පුළුවන්ද මචං කපුනනම් මෙයාගේ සාමාන්‍ය මේ කරපු තත්තුලෙන් ඔක්කොම මේ මෙහෙලා තියෙනවා මේක විදුරු මස් එක්ක වැහිලා තියෙන්නේ හැපුණට පස්සේ මේ විදුරු මහා උඩට ඇවිල්ලා මේ දල බහිනවා අපේ හැමතුළට අපේ හැරි සතාගේ හැරි දල ඊට අමතර මෙයාගේ තියෙනවා සාමාන්‍ය මේ දත් කුප් මේ පේලි වගේක් තියෙනවා ඒක සාමාන්‍ය දැන් මේ වෙලාව පේන්න අමාරුයි මේ මෙතන තියෙන සාමාන්‍ය දත් පේලි දෙකක් මේ දිගටම දත් පෙළ දෙකක් තියෙනවා මේ දෙපැත්තේ විසදාල වලට අමතරව මේ පේන සාමාන්‍ය තීරු දෙකක් වගේ තියෙනවා පොඩි මාතෙන් පස්සේ මේ දිගටම මෙහෙම තීරු දෙකක් තියෙනවා මේ තීරු දෙකේ කියත් පටියට වඩා විසදාල තියෙනවා ඒවගේ විස යන්නේ නැහැ වගේ දිගටම දත් පෙළ ඒ වගේන් වල හැපෙනවා මේ දෙකේ විස විතරයි විස යන්නේ හරි හරි තුවාලයක් ඉස්සෙම තුවාලෙ නැ බයන්න දැන් තුවාල ගන්න පුළුවන් වුණා නම් තුවාල තියෙනවා නේ ඉවරයි කියලා මේ ඕක මැරෙන්න නැත්නම් ඉතරයි අයියා මැරෙන්න මැරෙන්න දෙයක් කියන තුවාලයක් ලව දරුණු තුවාලයක් වෙන්න ඕනේ මෙයාගේ ටිකක් ඒ මොම යර හිතුව විදිහට මේ ගොඩාක් මේ අමාරුයි ඇති කියලා අපි දැක්ක විදිහට මචං සෑහෙන්න අමාරුයි ඉදී උන එහෙමයි දැන් ගොඩක් තවට මේ කුකුල් දැල් දානවා සාමාන්‍ය ඔය සතුනට දාන දැල් වලට ඒ කියන්නේ කැලේ සතුන මේගොල්ලෝ සමතුලිතතාවයට ගොඩාක් ඉව සේවයක් කරන මේ සත්තු වුණාට ඒ මෙයා දන්නේ නැහැ මේ දැලකින් මෙයාල පැනනවා කියන තවත් මෙයාල තවත් බලන්නේ මේ මෙයාගෙන් බේරෙලා යන්න ඒ කියන්නේ ගැලවෙන්න බලන්න තවත් මෙයාල ඇතුළෙන් ඇතුළෙන් දාගත්තාන් පස්සෙ තවත් පැනනවා තවත් පැනනවා මම නෝ සාමාන්‍ය කොතරක් විතර මේ වයස එකේ ඉන්නද මේ අවුරුදු 5ක් 7කට කිත්තු පිරිමිසතෙක් පිරිමිසතෙක් පස්සේ තනි නායක අරේ මූඩි විදින්න වෙයි දන්න නේ මල්ලි නෑගේ ඔලුව දාන තර සයිස් එක වෙන්නේ අද කුහරයි ගෙදර එන්නේ හරි මට පොඩක් දෙන්න ඇති
ආ පොඩක් එකක් ගහමු මල්ලී. නෑ පිරිසු වාගේ ඕනේ නේ කොහොමද? ඕනේ. නෑ පිරිසු වාගේ ඕනේ නේ මලෙන්. ආ ඒවද? පරකස දෙයක් නේද? ඔය ටික තව තිබෙත. හ්ම්. තවද දෙක. පුපුර නෑ නේද? නෑ නේ. මේ මොකද? අවුරුදු ගතර පිපුරුත් එනවා එළියට. විතරක් පවර් එක ගන්න නෑ. මේ දාගන්න ඕනේ නේ මේ යට. ඔය දින්තර පේනවද? හරි 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 මේක. ආවගේ අතරේ ඉතිහිට වෙච්ච ළඩේ දුතයා. ඔව්. මට බැන බැන ඉති. හරි. ඔගු දිනවල. ආව ගැලවිද කොහොමද? ඔව් ගැලවි. මේ වීඩියෝ කට් කරන මේක කියන වාසිය අර මේ මෙයාගේ. ඕකේ තියෙන වාසිය මම පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම මේ සමන් ළඟ ළඟ පොඩක් දුරකින් පොඩක් ඉන්නවා සතෙක්. නගර පොඩ ගන්න විතරයි. හේතුව විශාල නාගේ දැලක පෙරලීක එයා ගන්න ඉතින් මම එන්නේ නැතුව ඉන්න කියලා තමයි ඒ වහට ගොඩක් දැලේ පැටලි ඉන්නවා කියන නිසා ඒකෙන් අපි පොඩි අය මම යාළුවෙක් එයාගේ කෝල් එකට මගේ ඉතින් විශේෂයෙන්ම ආවා ඉතින් එයාව අපි බේරගත්ත දැන් මේ වෙලාවේ ගොඩක් වෙලාවට මට අහුවෙන්නේ නයික අහුණා පස්සේ ගොඩක් කට්ටියගෙන මේ ගමෙන් දුරකට ගිහින් දාන්න කියන එක ඒක රක්ෂිත පරිසරයකට ගිහින් දාන්න කියලා තමයි මට කියන්නේ ඉතින් ඒ වට මේ ගමේ කට්ටියගේ හරි ආසාව මට ඇත්තට මේ වීඩියෝ එක වෙනම ගන්න හිතුනේ විශේෂයෙන්ම මේ දැනුවත් වෙන්න ඕන දෙයක් මොකද දකින්න ඕන දෙයක් ඉතින් දුලබයි ඒක නිසා ඉතින් මෙයාව දැල්ට අහුවෙලා ගොඩාක් අසන්නලා ඉන්නලා මම අද බේරගත්තා මෙයාව ඉතින් බෙහෙතුත් අරන් ආවා මොකද බෙහෙත් වලට මොනවා තිබුණේ නැහැ මොකද මෙයාගේ කිසිදු තුවාලයක් නැහැ ඉතින් බලා ගන්න පුළුවන් ඉතින් බෝතලයකට සමානව මම ගොඩක් කාලට අල්ලන අඩුවේ ඉස්සර ඇල්ලුවාට ඉතින් මෙයා කිසිම තුවාලයක් නැතුව මෙයා හරිම නිර්පද්‍රිතව ඉන්නවා ඉතින් මේ ගමේ අපේ කොල්ලොට ඉන්නවා මෙයාල ඔක්කොම කිව්වේ මොකද ගමේ තම කොල්ලොට ඔක්කොම ඉන්නේ අය ගමේ කට්ටිය වුණ තරම් ඉන්න ගොඩක් අය ඉන්නවා ඉතින් ඒ කට්ටිය ඔක්කොම කතා කරලා කිව්වේ මෙයාව ඒ ගමේම අතාරෙම කියන එක තමයි කියන්නේ මෙයාලා කියන්නේ ඒ කියන්නේ මෙයා මෙච්චර කාලයක් ඉඳලා මේගොල්ලෝ දැකලා නැතුව ඉතින් මෙයා ගොඩක් කාලයක් ගලට ඇහුණාට පස්සේ ඉතින් මෙයාව අයින් කර ගන්න ඕනකම තිබ්බට මෙයාව යවන්නත් හිතේ නැහැ ඒ කියන්නේ මේ සතා කියන විශේෂ දැනුවත් වීමක් ඒ කියන්නේ මගේ වීඩියෝ හරි මම කියලා දෙන දේවල් හරි ඒ වගේ දේවල් දැනුවත් වුණාම ඉතින් මෙයාලා දන්නවා ගොඩක් කාලෙ මේ සතෙක් ගෙනින වටිනාකම ඉතින් මේ වගේ දේවල් ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ මේවා මෙයාට මේකට දැනුවත් වෙලා ඉන්නවා ඒක නිසා තමයි අනිවාර්යෙන් අපි මෙයාව කරන්නේ මෙයාලගේ ගම කොටසෙම සුදුසු තැනක් බලලා නිවාස තැනක් බලලා ඉතින් මෙයාව දැන් නිදහස් කරන්න තමයි යන්නේ ඉතින් අපි පොළොට යන්න කියමු මෙයා නිදහස් කරන්න ඔලෝ හිතන්දර සාමාන්‍ය මේව සතේ බේරලා මේව කැලේකට යනකොට කොච්චර සතුටක් හිතෙනවද ඔව් අනිවාර්යෙන් ඉතින් කවදාවත් මේ මේවාගේ සතේ ඇත්තම නෙමෙයි මට දෙන්නේ මං හිතර ඕගලට දෙන්න ඇති කියලා සතෙක් ගොඩාක් අමාරු වැටලා ඉන්නේ නැවක මේ වගේ දෙයක් කරනකොට ගොඩාක් වෙලාට අපිට කියන්නේ මට හිතෙන්ද දැන් මම ඒකේ ලබන්නේ මම ලබන්නේද ලැබෙන්නේ මට ලැබෙන්නේද කියන්නේ මාර සතුටක් අනිවාර්යෙන් අපිට දැන් මේ අතන දැන් මේ දැලක පැටලලා ඉඳලා ගොඩක් අමාරු හිටිය සතා මේ වගේ දැලෙන් කපලා අයින් කරගෙන තුවාල නැතුව තුවාල හිටියත් මේ බෙහෙත් කරනවා නම් බෙහෙත් කරලා දැන් මම බෙහෙත් කරා කියලා හිතන උදාහරණයක් විදිහට බෙහෙත් කළ මේ සතේ කැලේකට නිදාසෙ එයාගේ පරිසරය එයාගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න මෙයාගේ යාට උසුසු පැත්තකට යනවා කියන එක කියන කියන්න මට නම් තේරෙන්නේ නැහැ මේ සතුට පිටතනක නෙවෙයි අපේ මට විතරක් විශේෂයෙන් මට නෙවෙයි මේ පින තියන්නේ ඕගලන්ට ඔය දෙකේ වෙන්නේ මොකක් නෙමෙයි දැන් මේක මෙයාට සුදුසු පරිසරයක මෙයා හිටියේ කොටස වර්ග කිලෝමීටර 1 කමාරක මෙයාලා ඉදිනවා මෙයාලා සල්පයා ගමන් කරනවා දවසකට වර්ග කිලෝමීටර 1 කමාරක කියන්නේ මාස ගානේ හරි ඕනෙ කරුකෝ මෙයා යන්නේ වර්ග කිලෝමීටර 1 කමාරක විතර වට ප්‍රමාණය කර තමයි මෙයාලා ජීවිතේ ගෙනියන්නේ කියන්නේ මෙයා කෑම කොටස හොයා ගන්න එයාගේ ආය කියන්නේ අක්කර ගාන කියන්නේ අපේ ඒ කොටසේ මෙයා ඉන්නේ ඉතින් ඒ වුණාම ඒ ওই විදිහට තමයි ඉතින් යන්නේ ඒක ඉතින් ගොඩක් කර විදියට අදෝ දකින්නකම් දෙක්කේ නෑ දකින්නේ නෑ ඉතින් අන්න ඒක ඒක අද මෙහෙම දෙයක් කියන්නත් ඕනේ ඇත්තටම ඔක දැක්ක ගමන් අපේ කොල්ලෝ ටික ඔක්කොම මතක් කරේ අපි අර මල්ලිට කියමු කතාව තමයි කිව්වේ ඊට පස්සේ තමයි ටක් ගාලා මේ
සාමාන්‍ය මම මෙච්චර වැදතිය ඕ ඉතින් ගොඩාක් වටන ඇත්තර මේව සතෙක් කියන සර්පයෝ කියන්නේ කවදාවත් මනුස්සයෙක් කවදාවත් අතාරින්නේ සතෙක් ඇත්තම කතාව කවදාවත් මනුස්සයෙක් අතාරින්නේ නැහැ දැන් මට එන්න වෙන්නේ නැහැ කිව්වොත් එම අනිවාර්යෙන් තප්පර දෙකක් යනකල හරියනම් කෝල් එක දෙන්නම් කියලා කට් කරන වෙලාව මට වෙලා තියෙනවා ආයෙත් මල්ලි ඕ මෙහෙම කරා උත්සාහ කරන්නේ මේක දැලා මෙහෙම කරමු ඒ වුණාට අපිට මේක පළපුරුද්දක් නැහැනේ ඕ ඒකින්ද ඒ පළපුරුද්දක් නැති ඕ ගොඩක් මේවා කරේ ඉතින් මේ සතාගේ අසරණකම ඉතින් දැනගත්තා ඒ ඕගොල්ලන්ට කවදාද මේව තියේ ඇත්තම කතාව දැන් ඕගොල්ලෝ මැරුවනම් මේ සතාව ඒවත් ඕගොල්ලන්ට තියෙනවා කවදාද මැරෙන්න කලින් හරි මැරෙන්න ඉස්සලා හරි මේ ඕගොල්ලන්ට තියෙනවා ඉතින් මේ දැන් මේ කරපු පීන වුණත් ඕගොල්ලන් ගමේ මතාරම කියපු මේ 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 දේම හොඳරම ඇති ඒකේන හේතුව මම උනත් හිතන්නේ දැන් මම හිතන්නකෝ දැන් මේ පෙරේට්ටෙන් ගිහිල්ලා මම රාවල් මට තියලා තියෙන රාවණල රක්ෂිත විතර කිලෝමීටර් කීයක්ද ගොඩක් දුරක් නේ ඉතින් ඒ වෙලාවට මොකක්ද දෙන්නේ මට මේ සතාගේ ගොඩාක් දුරට මේ ක්ලයිමේට් එක සෑහෙන වෙනස් සාමාන්‍ය ගණන් වෙනස් වෙනවා සෙල්සියස් සංසක් ගණනක වෙනස් වෙනවා ඒ වෙනස් වුණාන් පස්සේ මෙයාට ඒතන අලුත් අපේ දන්න අපි හතර පහ දෙනාම අපි 10 දෙනා හරි අපිට ඔක්කොම ගිහිල්ලා කොහෙරි රක්ෂිත කැලේකට දානවා තනිතනින් දාන්නේ ඒතනක මේ කලින් ඉන්න බයයි මොනෝන් ඉන්නවද මෙතන ඉස්සරහ මොනවා වෙයිද අපිට විලෝපේ සත්තු ඉන්න පුළුවන් කෝටි වලස්සු ඉන්නවනේ අපිට ඒ වගේ සත්තුන්ගේ බේරෙන්නේ කොහොමද කියන එක මෙයාට ඒ එක්ස්පීරියන්ස් එක නෑ මොකද ගමයක් ඇතුලේ හිටියේ සතෙක් ඉඳලා ගොඩක් සතුට වීමට ඇත්තම කවදාවත් වෙනාන දෙයක් අද වුණා ඒකයි ගොඩක් විශේෂයෙන් මේ කොල්ලෝට මම පැත්තට පෙන්නලා ලොකු ආදර්ශයක් ඕගොල්ලන්ට මේ ඕගොල්ලන්ට මේ කොල්ලෝට ඇත්තටම අයියා ටික මල්ලියා ටික ඉන්නවා ගමේ කොල්ලෝ ටික විශේෂ ආදර්ශයක් ඒගොල්ලෝ දැනගන්න කවදාවත් ඔයගේ වනසතෙක් මරන්න ඕනේ නැහැ ඉතින් මෙයාලගේ පරිසර සමතුලිතතාවයකදී මෙයාලගේ පරිසරයට වෙන ලොකු සේවාවක් වෙනවා ඉතින් ඒක නිසා එන අපි අදට සමු ගන්නවා පෙරහෙට්ටිය ප්‍රදේශයේ ඉඳලා අපි ගියා තාපරදම් බයි බයි Thank you all.